COVID-19 virus ආසාදනයේ මෙරටසිදු වූ තවත් මරණ හතරක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 199 දක්වා ඉහළ ගියා. එලෙස මියගිය පුත්කලින් අතරට මඩකලපුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 72ක පිරිමි පුත්කලෙක්ද ඇතුළත්. ඔහු මඩකලපුව ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුර ඊයේ දින මියකොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එසේම කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 70ක කාන්තාවක්ද මියගොස් තිබෙනවා. අදාළ කාන්තාව කොළඹ ජාතික රෝහලේ සිට COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේදී මියකුස් ඇත්තේ පසුගිය 29 වනදායි. කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50ක පිරිමි පුද්ගලෙක්ද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුර COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. ඔහු එම රෝහලේදී පසුගිය 29 වනදා මියගොස් තිබෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පිරිමි පුද්ගලෙක්ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී පසුගිය 29 වනදා මියගොස් තිබෙනවා. මේ අතර පොළොන්නරුව ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබමින් සිටි රැඳවියන් 5 දෙනෙකු අද අලුයම එම ස්ථානයෙන් පලා ගොස් තිබෙනවා. අදාළ රැඳවියන් මේගම්මු බන්ධනාගාරයේ සිට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රැගෙන සිටි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. දඹල්ලගේ බුද්ධික විමලරත්න නම් වයස අවුරුදු 31ක පුද්ගලයෙක්, මද්දුම රාළගේ කවිඳු මදුෂාන් නම් වයස අවුරුදු 27ක වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්, විජේසූරිය ආරච්චිගේ හරිත කැලුම් අප්පුහාමි නම් වයස අවුරුදු 26ක මාරවිල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්, අංගම්පිටිය වයිකාල ප්‍රදේශයේ පදිංචි ඉමියා මුදියන්සේලාගේ නිමල් වසන්ත නොහොත් ගැටය නම් වයස අවුරුදු 52ක පුද්ගලෙක් හා ජයමාවත පාර බොරලැස්ස ප්‍රදේශයේ පදිංචි පීකේ සුමිත් පුෂ්පකුමාර නම් වයස අවුරුදු 36ක පුද්ගලෙක් මෙලෙස පලා ගිය ආසාදිතින් වන බවයි පොලිස් මූලස්ථානයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. පලා ගිය ආසාදිත රැඳවියන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙවන විට පොලිසිය හා යුද හමුදාව එක්ව විශේෂ මෙහෙයුමක්ද ආරම්භ කර තිබෙනවා. මොවුන් සම්බන්ධයෙන් තොරතුරක් විතොත් 0718 59 12 33 හා 119 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. එසේම බස්නාහිර පළාතෙන් පිටවෑමේදී සිදු කෙරුණු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී කොවිඩ් ආසාදිතින් ලෙස පුද්ගලින් 16 දෙනෙකු හඳුනාගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා. තවදුරටත් බස්නාහිර පළාත ආශ්‍රිතව පිටවෙන ස්ථාන 11ක රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කරනවා. ඊයේ දිනේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව 940ක් සඳහා සිදු කර තිබෙනවා. එම 940 සිදු කිරීම මගින් පුද්ගලින් 16 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා කොවිඩ් ආසාදිතින් බවට. ඒ පසුගිය 18 වෙනිදා සිට මේ දක්වා කාලය තුළ කොවිඩ් ආසාදිතින් බවට හඳුනාගත් මුළු සංඛ්‍යාව 90ක් පමණ වෙනවා. මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පසුගිය දා පැමිණි යුක්‍රේන ජාතිකයින් අතරින් තවත් යුක්‍රේන ජාතිකයින් 3 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව COVID වෛරසය ආසාදනය වී ඇති සමස්ත යුක්‍රේන ජාතිකයින් සංඛ්‍යාව 6ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍යංශ තහවුරු කළේ. කොවිඩ් වෛරසය ආසාදනය වූ නවරෝගීන් 639 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වූ අතර ඉන් ආසාදිතයින් 636 දෙනෙකු දේශීයව හඳුනාගත් පුද්ගලින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. ඊයේ දින වාර්තා වූ ආසාදිතයින් අතුරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 190ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 133ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 89ක් වාර්තා වී ඇති අතර ඉතිරි ආසාදිතයින් 224 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා. අපේ රට තුළ වාර්තාවන COVID-19 රෝගීන් සිටියම් ගත කළොත් දෙසැම්බර් මාසය තුළදී අපිට රෝගීන් වාර්තා වෙච්ච ආකාරය තමයි මේ සිටියමෙන් පැහැදිලි වෙන්නේ. මේ තිත් වශයෙන් තියෙන සෑම රෝගියෙක්ම එතනින් පේනවනවා අපිට, විශේෂයෙන්ම කොළඹ නගරයේ සීමාවෙත්, ඒ වගේම බස්නාහිර පළාතේ විශාල වශයෙන්ම රෝගීන් වාර්තා වෙන්නේ. ඊට අමතරව දකුණු පළාතේ රෝගීන් වාර්තා වෙනවා. ඒ වගේම කල්මුනේ ප්‍රදේශයේ රෝගීන් වාර්තා වීමත්, යාපනයේ සුළු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වීමත් සිදු වෙනවා. අනිත් ප්‍රදේශවල රෝගීන් වාර්තා වීම තියෙන්නේ අවම මට්ටමක. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 38,957ක් වන අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 42,701ක් ලෙසයි. 2020 වර්ෂය අදින් අවසන් වෙනවා. ඒ වර්ෂයේ අවසන් මාස 11ම අප ගත කළේ COVID-19 රෝගීන් සමග, මේ රෝගය පාලනය කිරීම සමග. ඒ සඳහා
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය විසින් දියත් කළ මේ විශාල මෙහෙයුමට ජනතාවගේ විශාල දායකත්වයක් සහයෝගයක් ලබා දුන්න. ඒ තුලින් ජන ජීවිතය අඩාල වීමක් සමග තමයි අපි 2020 අවසන් කරන්නේ. 2021 අපිට ආරම්භ කරන්න සිද්ධ වෙනවා. අපිට අලුත් බලාපොරොත්තු ඇතුව අපේ කොහොමද අපේ රට සමෘද්ධිය කරා යොමු කරන්නේ, අපි කොහොමද දියුණු වෙන්නේ, අපි කොහොමද අපේ අරමුණු සාක්ෂාත් කරන්නේ කියලා. නමුත් ඒ සියලුම දේ සමග අපිට COVID-19 රෝගියත් සමග තමයි 2021 ආරම්භ කරන්න සිද්ධ වෙන්නේ. නමුත් ජනතාවගේ අදිෂ්ඨානය සහ කැපවීම තියෙනවා නම් අපිට පුළුවන් වෙනවා මේ COVID-19 රෝගය ඉතාමත්ම ඉක්මනින් පාලනය කරලා සාමාන්‍ය ජන ජීවිතයකින් මේ රට නැවතත් යථා තත්ත්වයට පත් කරන්න, ඒ සඳහා ජනතාවට අවශ්‍ය ධෛර්යය, ශක්තිය සහ උවමනාව උනන්දු ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරමි. 2021 වර්ෂය COVID-19 රෝගය පාලනය කරපු වර්ෂයක් බවට ශ්‍රී ලංකාව පත්වේවායි කියලා ප්‍රාර්ථනා කිරීම මම මේ අවස්ථාවේදී සිදු කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.